මම ඔබතුමීගෙන් ඊළඟට අහන්න කැමතියි ඔබතුමී ටාගට් කරන විදිහට අපේ රටේ දැනට ඔබ දකින්න දැන් ඔබ විදේශගතව සේවය කරන නිසා මම අහන්නේ අපේ රටේ දැනට දකින්නට ලැබෙන මේ අධ්‍යාපන ක්‍රමය තුළ ඔබ දකින්න දුර්වලතා කීපයක් අපිට නිකන් ඍජුව කියන්න පුළුවන්ද මෙන්න මේ මේව තමයි මට පේන ප්‍රශ්න කියලා එහෙම තියෙනවා කියන්න පුළුවන් ඔව් ඇත්තටම අපි දුර්වලතා කියලා ගත්තාමත් ඒත් අපිට වෙන් කරලා කියන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රාථමික දෙතික හා තෘතය අධ්‍යාපනය කියලා ඇත්තටම ප්‍රාථමික අධ්‍යාපනය ගත්තාම මම හිතන්නේ ඔබ දන්නවා ප්‍රියංකර දැන් අපි අපේ අධ්‍යාපන කාලය හා දැන් ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනයේ ගොඩක් වෙනස්කම්කට ලක් වෙලා තියෙනවා ප්‍රායෝගිකත්වය ඒ වගේම ඔවුන්ගේ කුසලතා වර්ධනයට බොහෝ දායකත්වයක් ලබා දීලා තිනවා. ඉතින් ඇත්තටම අපි ජාතික අධ්‍යාපන ආයතනයට ගොඩක් කියන්නේ ස්තුතිමත් වෙනවා. ඒ වගේ වෙනස්කම් කරලා අපේ විෂය නිර්දේශන වෙනස් කිරීම සම්බන්ධයෙන්. එතකොට ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපේ මේ අධ්‍යාපන ක්‍රමේ දුර්වලතාවයේ විදිහට ගොඩක්ම අපිට පේන්නේ අපි අපි උදාහරණයක් ගත්තාම කියන්න පුළුවන් අර අපි නිකන් අර ෆැක්ටරි එකක ඔක්කොම හැමෝටම ගැලපෙන එක ප්‍රොඩක්ට් එකක් දෙනවා මාස් ප්‍රොඩක්ෂන් තියරි එක කියලා කියන්නේ එහෙම එකක්ද කියලා ප්‍රශ්න අහනවා සමහරු. මොකද දැන් අපි හිතන්න ළමයි විවිධ ඔවුන්ගේ ඉගෙන ගන්න තියෙන විදිහම නැහැ ඔවුන්ගේ අවශ්‍යතා වෙනස් එතකොට ඔවුන්ගේ කැමැත්ත ඒවා වෙනස් වෙනවා. නමුත් ඒ හැමෝම කවුරුණත් කමක් නැහැ එකම පන්තියේ ඉන්න හැම දෙනාම එකම විභාගයකට එකම පන්ති කියන්නේ මුළු රටේම ඒ වයසදීන් හැම දෙනා අපි ශිෂ්‍යත්ව විභාගේ නම් ශිෂ්‍යත්වරණිය. ඊට පස්සේ 10 වසරේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ හැමෝම එකම විභාගයකට තමයි අපි ලියන්නේ. ඉතින් එතකොට අර ඒ කියන්නේ මොකද්ද දැන් all fit for one කියන එක කියන්නේ එතකොට ඒක කොච්චර දුරට ගැලපෙනවද කියන එක දැන් අපි ඕක ගොඩක් වෙලාවට උදාහරණයක් විදිහට ගත්තොත් කියන්න පුළුවන් හිතන්න දැන් ගොඩක් අය ගන්න උදාහරණයක් තමයි මේ ජිරාෆ් කෙනෙක් අලියෙක් හාවෙක් හිතන්න වඳුරෙක් ඒ ඔක්කොම එකට ඉන්නවා නමුත් ඒ ඔක්කොටම කරන්න තියෙන්නේ අර මේ වැටක් තියෙනවා එකකින් පනින්න ඕන ඉතින් එතකොට දැන් සමිට හාව පණි වඳුර පණි එතකොට දැන් මලියාජ් එතකොට කොහමද ඒක ගැලපෙන්නේ නැහැ නේද ඒක ඉතින් හොඳම උදාහරණයක් තමයි මේ අපේ තියෙන දුර්වලතාවයක් කියන්නේ නමුත් ඉතින් ඒකදී අපිට කරන්න පුළුවන් මොනවාද ඒ ඇගයීම් ක්‍රම වෙනස් කරන්න කටයුතු කරන්නේ කොහොමද කියන එක ඇත්තටම සලකා බලන්න ඕන දැන් ඒතරම මේ පිළිබඳව ගොඩක් ප්‍රෙසන්ස් කරන කතා ඒ කියන්නේ ඔවුන්ගේ සාකච්ඡා මට්ටමේ පවතිනවා බලමු අපි ඉතින් මොනවද වෙන්නේ කියලා. අනිත් එක තමයි මේ අධ්‍යාපන ක්‍රමය ගත්තහම ඇත්තටම ගොඩක් බරයි කියලා කියන්න පුළුවන්. බරයි කියලා කියන්නේ අපි විද්‍යාවේ නිදේශ උහුමයක් අධ්‍යයනය කරනවා ඒ වගේම තමයි ඒ අපිල ඒ කියන්නේ ඒ විතරක් නෙමෙයි ඔබ හිතනවද ඔබතුමීට පොඩි බාධා කිදෙමක් ඔබතුමී හිතනවද මේ අපේ පාසල් වල ඒ කියන්නේ සිලබස් එක ලොකුයි කියලා වගේ එහෙම එහෙම තියෙන්න ඒ කියන්නේ ඇත්තටම එහෙම තියෙනවා මොකද ළමයි විෂය සමහර දැන් හිතන්න අපි ඕ ලෙවල් වල 7-8 වසරේ ළමයි විෂන් 10ක් ඉගෙන ගන්නව නම් එතකොට දැන් ඒ කාලය එතකොට දැන් ඔවුන්ගේ ඉගෙන ගැනීමේදී හිතන්න දැන් ඔවුන්ගේ පන්තිවල කිසිම උන්ට විවේකයක් ඔවුන්ගේ මනසට ඒ කියන්නේ විනාඩි 40 පීරියඩ් එකද ඊට පස්සේ ආයි තව ඒකෙන් පස්සේ තව ඊට පස්සේ විනාඩි 20ක වගේ ඉන්ටර්වල් එකක් හම්බ වෙයි. නමුත් එතකොට ඒ ළමයා ඒ දවසම පැය 6ක් පමණ පාසලේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලාත් මොනවද කරන්නේ ගොඩක් වෙලාවට අර විකල්ප අධ්‍යාපනත් ඇති වෙලා තියෙනවා ටියුෂන්. එතකොට ඕවත් එක්ක ළමයාට ලොකු ඒ කියන්නේ පීඩනයක් එනවා. එතකොට දැන් ඇත්තටම අපි බලනනම් අපේ සමීක්ෂණ අනුව පෙනවා ළමයින්ගේ සිදුවි හානි කර ගැනීම ඒවත් පවා හිතම වැඩි. එතකොට මේක වෙන්නේ මොනවාද පවුල ප්‍රශ්න නිසාද අධ්‍යාපනයේ තියෙන බර නිසාද කියන එකත් අපිට දැන තරඟකාරී විභාග ක්‍රමය. මොකද අනිත් එක තමයි අපි ගොඩක් වෙලාවට බලන්නේ අර ළමයාගේ අධ්‍යාපනයේ තියෙන මේ අපි හිතන්න attainments කියලා කියන්නේ කියන්නේ අපි ළමයා අධ්‍යාපනයේ ලබාගත් ඵලයන් අපි බලන්නේ ළමයා pass failed කියන එක. ළමයා සමත්ද අසමත්ද දැන් එතකොට හිතන්න ශිෂ්‍යත්ව කරන ළමයා ශිෂ්‍යත්ව කරන අපහ වසරේදී එතකොට දැන් විශාල ලකුණු සංඛ්‍යාවක් අරගත්තත් ඔහු අසමත් වෙන්න පුළුවන් ඔහු අය එතකොට ඔහුට තියෙන එතකොට ඔහු හිතන්නේ අසමත් කියන ඉතින් අර ඒ හැඟීම ළමයාට එන එක මම හිතන්නේ නැහැ කොච්චර ඒක යාට ඒ වයසට දරා ගන්න පුළුවන්ද එතකොට ඒ වගේ දේවල් ගැටලු විදිහට දකින්න පුළුවන් ඒ වගේම තමයි
තව අපිට කියන්න පුළුවන් අධ්‍යාපනයේ විෂමතාවයේ සම්පත් බෙදියාමේ විෂමතාවයන් දක්ින්න පුළුවන්. ඒ කියන්නේ නගරබද පාසල් ඒ වගේම ග්‍රාමීය පාසල් ජනප්‍රිය හා ජනප්‍රිය නොවන. ඉතින් එතකොට හැබැයි ඒ විෂමතාවේ මම දැන ඔබ මාතික කොච්චර දුරට එක වේද කියලා. ඒ විෂමතාවේ නැති කරන්න මේ විකල්ප අධ්‍යන මාධ්‍ය ටියුෂන් කියන එක උපකාරී වෙලා තියෙනවා කියලා මම හිතනවා. මොකද ඉතින් ඒකද දැන් අපිට පාසලේ පහසුකම් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ දෙමව්පිය ළමයාම දැන් හිතන්න හම්බන්තොට ළමයා ගාල්ලේ ටියුෂන් ක්ලාස් එකකට හරියවලා අම්මලත් ඒකලෝ උගන්වනවා. ඉතින් එතකොට අර ගුරුවරයෙක්ගේ පහස ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපිට කියන්න පුළුවන් ඒ විෂමතාවය. නමුත් ඒක ඇත්තටම ඒක ඇත්ත මේක නෙවෙයි වෙන්න ඕනේ. නමුත් එහෙම හරි අර විකල්ප මාර්ග සොයාගෙන ළමයි විෂමතාවය නැති කරනවා. එතකොට අපි මේ විෂමතාවය කියන එක ගොඩාක් වෙලාවට අපි දැක්ක මේ COVID-19 කාලෙදී. මොකද අපි එක සැරේට මාර්ගගත කියන්නේ ඉන්ටර්නෙට් ලර්නින් වලට ගියා මාරු වුණාට පස්සේ කොච්චර දුරට පහසුකම් තිබුණාද ඒ ළමයිට සම්බන්ධ වෙන්න. එතකොට ඒ වගේ මේ ගුරුවරුන්ට එතකොට ඒ වගේ දේවල් අපි ගැටලු විදිහට දැක්කා. ඒ කියන්නේ අපේ සම්පත් විදිහට විෂමතාවය ඇත්තටම ඒක පාසල් වලට බොහොම තියෙන ගැටලුවක්. ඒ වගේම තමයි තව බලන්න ඕන අපි මේ අපේ ගුරුවරු ඒ වගේම මානව සම්පත් වල තියෙන ගැටලු මොනවද කියන එක. ඒ කියන්නේ එතකොට සමහර වෙලාවට ඒගොල්ලන්ගේ පුහුණුව වෙලා තියෙන්නේ ඔවුන්ගේ උගන්නන විෂයට නෙවෙයි වෙන්න පුළුවන්. එතකොට ඔවුන්ගේ දැනුම සමහරට ඔවුන් අර දැනුම ඔවුන්ගේ පුහුණුව කියන්නේ නව දැනුම අවදයක් තියෙනවා නේද කතාචාරතුමිය? දැන් විශේෂයෙන්ම පාසල් අධ්‍යාපන විශ්වවිද්‍යාල නෙවෙයි ප්‍රාථමික සද්ධිතික අධ්‍යාපනයේදී ගොඩක් වෙලාවට ගුරු මහත්ම මහත්මීන් ඒ ශේෂ්ත්‍රයට එන්නේ ගුරු සේවයට එන්නේ එච්චර තෘප්තියකින් නෙමෙයි නේද? ඒ කියන්නේ වෙන මොකටවත් යන්න බැරුව වගේ එහෙම එකක් නේ. රස්සාවකට يعني තමයි රජ රැකියාවක් තියෙන්න ඕනකමට එනවා මිස උගන්වීමේ ආසාවෙන් එනවා අඩු කියලා මට හිතෙනවා. ඒ කියන්නේ එතකොට එයාට ඒක අර ඒක තමන් කරන වැඩේ හරියට මහන්සියෙන් කරන්න මොටිවේෂන් එකක් මොටිව් එකක් නැහැ. අනිත් කාරණාව තමයි මම ඔබතුමියට එකතු කරන්න කැමති. දැන් ඔයක සමාජ ආර්ථික වශයෙන් ලෝකෙ දෙන මෙන්න මේ බැඳීමක්. දැන් මමත් පහළ මධ්‍යම පාන්තික කවුලකින් ආපු කෙනෙක්. දැන් ලංකාවේ 60% විතර ඉන්නවා විධිමත් ආර්ථිකය තුල ඉන්න මිනිස්සුනේ. දැන් අධ්‍යාපන රටාව තුල මහන්සි වුණත් උඩට යන්න පුළුවන් කියන එකක් පේනවා. හරිද? සමාජ හිලිපෙදේ උඩට යන්න පුළුවන්. එතකොට වයිට් කොලර් ජොබ්ස් වලට අපි ගමු වෛද්‍යවරයෙක් කියන චරිතයට අදරා දැන් අවුරුදු 40 50 30 අපි අහලා තියෙන අපි ගමු උදාහරණයක් වෛද්‍යවරයෙක් කියලා තාමත් ડોක්ටර් කෙනෙක් වෙන්න අදරා ප්‍රාථමික පන්තියකින් දරුවෙක් අරගෙන ඕන දරුවෝ 10 කෙනෙක් නියදයක් අරගෙන ලොකු නම් කවුද වෙන්න කැමති කියලා ගොළු කියනවා ડોක්ටර් කෙනෙක් අනිවාර්යයෙන් පහකට වඩා කියනවා. හරිද? ඒක මෙන්ටලිටි එකක් විතරක් නෙමෙයි ඒකේ තියෙන ප්‍රායෝගික යථාර්ථය. මොකද වෛද්‍යවරයෙක්ගේ ආර්ථිකයේ ස්ථාවර වෛද්‍යවරයෙක් සමාජ පිළිගැනීම හොඳයි. වෛද්‍යවරයෙක් ආර්ථික ස්ථාවරයි. වෛද්‍යවරයෙක් යා ඉන්නේ අර අපි කියන්නේ නිකන් පින්පාටට නිකන් අර වෛද්‍යවරයෙක් තියෙනවා නිකන් IIC එකේ ඉන්නේ. ඒ පෞරුෂය තියෙනවා. පෞරුෂය. වෛද්‍යවරයා කිව්වට පස්සේ තියෙනවා මේ ටිකක් හොඳට ඉන්නවද කියන්නේ නිකන් කොල් පාටට ඉන්නවා කියන නිකන් එහෙම එකක් තියෙනවා. ඒතර ඒක එහෙම තියෙනවා ඇත්තට. ඒ කියන්නේ වෛද්‍යවරු තාම ලංකාවේ රාජ්‍ය සේවයට ඇබ්සෝබ් කරනවා ඇත්තට සාමාන්‍යයෙන්. වැටුපක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් පිළිගත් හැකි වැටුපක් ලැබෙනවා සමාජ පිළිගැනීම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අපමණට ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න බැරි වෙච්ච දෙමව්පියෝ දරුවද යහපත් තැනකට ආවේ කියලා හිතලා කරන්න පුළුවන් ඔක්කොම. පාසල් අධ්‍යාපනය වේවා, ටියුෂන් එක වේවා කරනවා. මොකද මේ අර කුඩා සිදුරෙන් මේ දරුවෝ එහා පැත්තට තල්ලු කරගන්න. තල්ලු කරගන්න. එතකොට දැන් අපි එක පැත්තකින් කියනවා ප්‍රායෝගිකව මේ සමනල්ලු ගස් කොළන් බලලා හොඳ පුරවැසියෙක් හදන්න තමයි වෙන්න ඕනේ කියන්නේ. නමුත් අපි තියෙන සමාජයේ අපේ ආර්ථිකය තුලට ආවට පස්සේ මහ සමාජයට ආවට පස්සේ ආර්ථික ප්‍රතිලාභ තිබේ. ආර්ථික වශයෙන් සාර්ථක රැකියාව තියෙන්නේ කීපයක්. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ එතකොට මට පේන විදිහට ඉකොනොමි එක ඇතුළේ. ඉකොනොමි එක ඇතුලේ ගොවි අටයි දීවරයටයි වෛද්‍යවරයටයි සමාන ආර්ථික මට්ටම් නැහැ ප්‍රතිගාජාරතු. එතකොට මොකද වෙන්නේ? හැමෝම එකම තැනකට පොරකම. එතකොට දැන් අපි කොහොමද ඔක ලියන්නේ? මං අහන්නේ ලියන්න දැන් අධ්‍යාපන ප්‍රතිපත්ති හදන අය සිලබස් එකක් වල් ලොකුවට හදනවා නැත්නම් මේ ළමයින්ට තරංකාරී පීඩනය වැඩි ළමයි දිවසා ගන්නවා කියලා කියනවා. හැබැයි දෙමව්පියම ළමයිට තල්ලු කරන්නේ ඇත්තටම මගේ දරුවා මට නොලබුණු දේ එයා ගනී කියන එකත් එක්කනේ.
එතකොට ඕක ලිහන්න පුළුවන් කොතනද කියන මන්දන අපේ අජිත් අමරසිංහතුමා කතා කරද්දි අපිට අදහස් දෙයි. ඒක නම් මට නම් ඇත්තටම මටත් උත්තරයක් නැහැ ඒකට. ඔබතුමී ඒක එක්ක ඉස්සරහට එක එක ඇත්ත එක මමත් පිළිගන්නවා. ඒ කියන්නේ හැමදාම දෙමාපියන් කැමති තමන්ගේ ළමයි අර වක්කෝ වගේ වයිට් කලර් කියන්නේ හොඳ රසවක් කරනවා දකින්න තමයි කැමති. ඒත් ඉතින් ඇත්තටම එතන හිතෙන්නේ නැද්ද අර දැන් අපේ සමාජයේ ඒ කියන්නේ අර වෘත්තීය ගරුත්වය කියන එක තියෙන සමහර වෘත්තියන් වලට විතරයි. එතන නේද ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ අපේ සමාජයේ අපේ ආකල්පමය වශයෙන් ඉතින් එතකොට දැන් වෘත්තීය ගෞරවත්ව දැන් අපි බැලුවාම වෙන දැන් හිතන්න දැන් යුරෝපීය රටක හැම ඕනම රස්සාවක් කියන්නේ සුපර් මාකට් එකකද වැඩ කරන්නේ කැප් එකකද ඩ්‍රයිව් කරන්නේ ඒ කිසි ඒවා ඔක්කොම ඉතම කිසිම නැහැ වෙනසක් ඒ රස්සාවල් වල. නමුත් ඔහුගේ ඔහුට හොඳ ජීවන සත්වයක් ගත කරන්න පුළුවන් ඒ වැටුපත් සමග. ඉතින් එතකොට දැන් එතන සමහර විට මට හිතෙන විදිහට අපි හිතන්න දැන් මේ ළඟදී තිබ්බා මේ යුරෝප් වල මොනවාද මේ UK වල මේ බර වාහන රියදුරු අබර්තු තියෙනවා යුරෝ මෙච්චරයි පඩිය ගොඩක් ඕන ඒ කියන්නේ ඉංග්‍රීසි දැනුම සහ ඒ කියන්නේ තියෙන තේලා තිබුණා සුසුකමනවා ඒගොල්ලන්ට ගන්නවා රටවල් වලින් කියලා. ඉතින් බලන්න දැන් එතකොට දැන් අපේ රටේ කිසිම කෙනෙක් ඒ ඉංග්‍රීසි දැනුමත් එක්ක එතකොට ඒ වගේ කිසියම් අධ්‍යාපන පසුබිමක් එක්ක ඒ බර වාහන කියන ඒ එතෙන්ට යන්න බලන්නේ නැහෙනේ කවුරුත්. දැන් අමුත් එහෙම වෙලා තිබුණා නම් මොකද වෙන්නේ අපිට ඇත්තටම අපේ ගොඩාක් ඒ කියන්නේ මම හිතන්නේ 100ක් හිතන්න ඒ පවුල් ඒ කියන්නේ 100 දෙනෙක් පමණ ඒකලට රැකියා ඉතම හොඳ රැකියා අවස්ථා හම්බ වෙනවා. ඒ වගේම ඔහුගේ පවුල් වල ජීවන තත්ත්වයේ හැම දෙයක්ම ඉහළ දඟන්න පුළුවන්. ඉතින් ඒකට මම හිතන්නේ මෙතන අර වෘත්තීය ගරුත්වය කියන එක ඒක නැති වෙලා ඒක ඇති කරන්න නැහැ. ඒ කියන්නේ සම හැබැයි ඒක ලේසි නැහැ. මොකද සමාජයේ දැන් අපි හොරුදු සිය ගණනක් තිස්සේ අර ඒ විදිහට මේවා උසස් රැකියා මේවා තමයි සමාජයේ පිළිගත් රැකියා කියන නමක් හදාගෙනනේ තියෙන්නේ. ඉතින් ඒක නැති කරන හැබැයි ඒක නැති කරන්නත් වෙන්නේ ආකල්පමය වෙනසක් තුළින් තමයි. ඒ කියන්නේ අපි අධ්‍යාපනයේදී අපිට කරන්න පුළුවන් නම් දැන් හිතන්න දැන් අපි ඕලෙවල් වලින් ඕලෙවල් දැන් අපි ලංකාවේ තියෙනවනේ අවුරුදු 5 ඉඳලා 16 වෙනකන් හරි 15 වෙනකන් නේද අනිවාර්ය අධ්‍යාපනයක් තියෙනවානේ. ඉතින් එතකොට දැන් ඒ අනිවාර්ය අධ්‍යාපන පස්සේ අඩු එකකින් හැලෙන ළමයි ඉන්නවනේ. ඒතර ඒ ළමයිට අපි පුළුවන් එහෙමනම් ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි භාෂාව ඒ වගේම තොරතුරු තාක්ෂණය ඒ වගේ දැනුම ලබා දෙලා ඔවුන්ට පුළුවන් අර ශ්‍රම වෙළඳ පොලේ ඔවුන්ට ගැළපෙන රැකියාවන් ලැබෙනවා. ඒ වගේම විදේශ රටවල ඔවුන් පුහුණු ශ්‍රමිකයන් විදිහට ඔවුන්ව යවන්න පුළුවන් නම් එතකොට අපි ඔය කියන විදිහ සමහර විට ඒ වෙනස නැති වෙන්න පුළුවන්. ඒක ඉතින් මම කියන යෝජනාවක් විදිහට. නමුත් ඒක ඇත්තටම අපි කියනවා තරම් ඒ ප්‍රායෝගික යථාර්ථය එච්චර ලේසි නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ.